අයිබෝවන් අද ඉන්සයිඩ් ස්ටෝරි විත් හසිනි අපි ටිකක් කාලීන මාතෘකාවක් ගැන කතා කරන්නට තීරණය කළා මොකද මේ දවස්වල අම්මලා තාත්තලාගෙන් එන චෝදනාවක් Tamanට පාසලේ ගුරුවරුන්ගෙන් දරුවට වෙන තාඩන පීඩන ගැන අපි අද කතා කරන්නේ ගුරුවරුන්ගේ පැත්තෙන් ඒ ගැන කතා කරන්න අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා ඔබට සුපුරුදු ඇයට මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දර ආරච්චි මහත්මියට අයිබෝවන් අයිබෝවන් ඇත්තටම ගුරුවරු ගැන චෝදනා මේ දවස්වල ගොඩාක් අහන්න දකින්න ලැබෙනවා. හැබැයි ගුරුවරුන්ට කොච්චර පීඩනයක් එල්ල වෙලාද කියලා කවුරුත් කතා කරන්නේ නැහැ. මොකද්ද මේ ගැටනේ? ඇත්තටම මේ හරිම කාලීනයි ගුරුවරුන්ගේ පැත්තෙන් මේක කතා කරන්න කියලා මම හිතන්නේ. මොකද ලෝකය සංකීර්ණ වුණා. තාක්ෂණය දියුණු වුණා. ආර්ථිකයන් කියන්නේ සංස්කෘතිය විශාල වශයෙන් වෙනස් වුණා. දරුවෝ තාක්ෂණ නිසා ලෝකෙට නිරාවරණය වුණා අලුත් දැනුම් පද්ධතීන් වලට නිරාවරණය වුණා දෙමව්පියන්ගේ අපේක්ෂාවන් විශාල වෙලා එතකොට මේක පාසල් වශයෙන් ගුරුවරු වශයෙන් තනියම මුහුණ දෙනවා මිසක් මේ වෙනසට මුහුණ දෙන්න අවශ්‍ය විදිහට පාසල ආයතනයක් හැටියට සකස් කිරීමත් ගුරුවරු දක්වා යන් ගොඩනැංවීමත් මතන රාජ්‍ය මට්ටමින් උනේ නැහැ. ඒතකොට එහෙම වුණාම වෙන්නේ දන්න විදිහට ගුරුවරුන්ට තනි තනියෙන් මේ එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න. එතකොට ඊට පස්සේ අපි සමාජයක් හැටියටම ඔවුන විවේචනය කරනවා ඔවුන්ට කිසිම විදියකින් හයියක් වෙන්නේ නැහැ මේ අලුත් දරුවෝ කොහොමද තේරුම් ගන්නේ මේ වෙනස් වෙච්ච ලෝකයේ කොහොමද අපි අපේ ජීවිතෙත් කළමනාකරණය කරගන්නේ අපේ ආර්ථික ප්‍රශ්න වැඩිලා තියෙනවා ගුරුන්ගේ එතකොට වැටුප් වැඩි ඉහළ නැංවීමක් නැහැ එතකොට මේ ඇතුලේ කොහොමද අලුතෙන් මේ ඔබ ඉස්සරහට එන දරුවාට කොහොමද එයත් එක්ක කටයුතු කරන්න කියලා තනි තනියෙන් ගුරුවරු මුහුණ දෙනවා දැන් මේ එන තාඩන පීඩන ගැන මානසික පීඩන ගැන ගොඩක් වෙලාවට එහෙම නේ කතා කරන්නේ ගහනවා බලිනවා කියන එක තමයි වැඩිපුර එන වෙනස්කම් කරනවා කියන එක වැඩිපුර එන්නේ මේක අපිට ඉස්සරදී වැඩි ඇහුනේ නැද්ද නැත්නම් ඉස්සරදී ඇහිච්ච දේවල් එළියට ආවේ නැද්ද නැත්නම් මේ කාලේ මේක එළියට ඇවිල්ලාද මම කියන්නේ මේක නම් සදාකාලික තිබුණා යම් යම් මට්ටම්වලින් මම අහලා තියෙනවා මගේ තාත්තගෙන් සාමාන්‍යයෙන් අර ඉංග්‍රීසි ගුරුවරු එහෙම ඉංග්‍රීසි පුළුවන් අයට උගන්වනවා මිසක් බැරි අයට කොම් කළම දානවා හරියට ඇඳගෙන ඉන්න ළමයට හොඳට සලකනවා නැති ළමයට සැලකුවේ නැහැ එහෙම මේවා අපිට කියන්න බෑ හැම කාලවලම තිබුණා නමුත් අද මාධ්‍ය හරහා මේවා ප්‍රසිද්ධ වීම ඉතාම සුලභ හින්දා අපිට ඇහෙන්න දකින ප්‍රමාණය වැඩි සහ සංකීර්ණතාවය වැඩි ඉන්නේ පාසල් යන ළමයි ප්‍රමාණය වැඩි එතකොට එන කේසස් ප්‍රමාණයත් වැඩි ඒක මිසක් මම නම් හිතන්නේ නැහැ මේ තියෙන දේවල් හැමදාම වුණා. ඒ කියන්නේ එම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගුරුවරුන්ට තියෙන ප්‍රශ්න ප්‍රමාණය වැඩි. ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ට මුහුණ දෙන්න තියෙන සංකීර්ණතාවය වැඩි වෙනදට වඩා. එතකොට ඒක නිසා ගුරුවරයතුලින් අපි අර කියන බලාපොරොත්තු වෙන අර අපි ගුරුවරය කියලා කිව්වම අපේ තියෙන ගුරු කොට ගත් කෙනා. ඒ කියන්නේ ගුරු කොට මම හිතන්නේ ටීචර් කෙනෙක්ට වඩා අපේ සිංහල භාෂාවෙන් ගුරුවරයා කියලා කියන එකට ලැබිලා තියෙන වෙන. ඒතකොට ඒ කියන්නේ රෝල් මොඩල් එකක් එක විදිහකට අනිත් අයට ඉදිරියෙන් යන ගුරු කොට යන කෙනෙක් කියලා. ඒතකොට ඒ ආදර්ශයට ගන්න චරිතයක්. ඒතකොට අන්න ඒ චරිතය ගොඩනංවා ගන්න ඔවුන් තුලින් බැරිලා තියෙනවා. ඒතකොට මේකට මම හිතන්නේ බැන්නගේ ලැති වැඩක් නැහැනේ. ඇත්තටම මමත් පිළිගන්නවා යම් කිසි දෙයකින් අසාධාරණ ලක්ෂණ දරුවෝ ගොඩක් ඉන්නවා. හැබැයි ගුරුවරයා මේකට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියලා කියන එක අපි ඔවුන් විවේචනය කළා ඔවුන් මානසිකව වටලා මේක කරන්න බෑ. ඔවුන් එක එකතු වෙලා මේ සිද්ධියට මුහුණ දෙන්න ඕනේ. මේක කියද්දිම හසිනේ අපිට අමතක කරන්න බෑ. දෙමව්පියොත් ඇත්තටම පුදුම මිත්‍යාවන් ගොඩක් අධ්‍යාපනය සම්බන්ධයෙන් දරුවෝ හැදීම ගැන සම්බන්ධයෙන් ලොකු මිත්‍යාවන් ගොඩක් ඇතුව ඉස්කෝලේට ළමයා වරගෙන යන්නේ. එතකොට ඒ දෙමව්පියෝ එක්ක වැඩ කරන එකත් ඉතාම අපහසු දෙයක්. මේ ගුරුවරුන්ට. එතකොට මේ විදිහට මේ ප්‍රශ්නේ කතා කරන්න ඕනේ කියලායි මට හිතෙන්නේ. දැන් මනෝවිද්‍යාඥතුමනි ඇත්තටම ගුරුවරයෙකුට ඉස්කෝලේ ඇතුලේදී දරුවොත් එක්ක වේවා පාසලේ කාර්ය මණ්ඩලය එක්ක වේවා හෝ Tamanට තියෙන වැඩගොඩ එක්ක හෝ වේවා මොනවද මතුවෙන ගැටලු? අතර එකක් කර මම කිව්වා දෙමව්පියෝ දෙමව්පියෝ අධික ලෙස පාසලට දැන් මැදිහත් වෙනවා. ඒක මැදිහත් වෙන එක වැරදි මට අනෝ. ඒ කියන්නේ පාසල කියන්නේ ආයතනයක්. ඒතොර ඒ ආයතනය පවත්වාගෙන යන නීති පද්ධතියක් තියෙනවා. ඒතොර ඒකේ තියෙනවා යම්කිසි හයරාකික දූරාවලිය බල දූරාවලියක්. ඒතොර ඒකේ ඇතුලේ දරුවා කොහොමද ක්‍රියා හැසිරෙන්න ඕන කියලා කියන එකට දෙමව්පියෝ අධික ලෙස මැදිහත් වීම. දරුවන්ගේ ශිෂ්‍ය නායකයන් තෝරන එකේ ඇතුලේ වෙන යම් කිසි අපිට විවිධ ප්‍රසංගයක් තියෙනවා ඒකට දරුවෝ තමන්ගේ දරුවෝ යැවීම දක්වා
විශාල වශයෙන් දෙමව්පිය මැදිහත් වෙනවා. ඒතකොට ඒක ප්‍රධාන ප්‍රශ්නයක්. ඒතකොට ඒ දෙමව්පියොත් එක්ක වැඩ කරන්න ගියාම මේක ආයතනයක් හැටියට පවත්වාගෙන යාමේ අපහසුතාවය ගැටලු ඇති වෙනවා. ඒතකොට ඒක එක ප්‍රශ්නයක් ඇත්තටම. ඊට පස්සේ තමයි ආයතනික වශයෙන් ආයතන ප්‍රධානියාට අවබෝධයක් තිබුණ නැත්තම් මේ පාසලේ විෂන් එක ගැන පාසලට තියෙන දැක්ම මොකද්ද? පාසල මේ පාසලෙන් එන දරුවා මොන වගේ තැනකටද දරුවා යන්න ඕනේ කියලා කියන්නේ පළල් දැක්මක් නැතුව ඔහේ ඇවිල්ලා දරුවෝ ටිකට උගන්වනවා ඒ දරුවෝ විභාගෙට තියනවා වගේ තැනකින් නම් මේ ආයතන ප්‍රධානියා විදුහල්පතිවරයා වැඩ කරන්නේ. එතකොට එවැනි විදුහල්පතිවරයෙක් එක්ක වැඩ කරන ගුරුවරුන්ට දෙනවා අපහසුතාව. එතකොට ඒ ගුරුවරයා විදුහල්පතිවරයා පළල්ව හිතන ඉතාම කියන්නේ ගැඹුරින් දේවල් තේරුම් ගන්න පුද්ගලෙක් නොවන එහෙම අර අපිතමුකෝ අර තමන්ට කියන දේ අහන අයට වැඩියෙන් සලකන ඒ විදිහේ පටු විදියට හිතන කෙනෙක් වුණොත් එහෙම ඒ පාසල ඇතුලේ විශාල ප්‍රශ්න ටිකක් නිර්මාණය වෙනවා. බොහෝ විට දක්ෂයාට දක්ෂ ගුරුවරයා යම් දැක්මක් තියෙන දරුවන්ව යම් තැනකට ගෙනියන්න හදන ගුරුවරයාට මේ තැනක් හම්බ වෙන්නේ බොහෝ විට තැනක් හම්බ වෙන්නේ. එතකොට කාටද අර විදුහල්පතිවරයාට කැමති වෙන එයාට උදව් කරන එයාගේ යම් කිසි වෙන පටු බලාපොරොත්තු ඉෂ්ට කරන ගුරුවරුන්ට. එතකොට මේ වගේ එතකොට ආයතනයේ ඇඩ්මිනිස්ට්‍රේෂන් ඒ කියන්නේ ඒ ආයතනය ඇතුලේ තියෙන ඒ වැඩ කටයුතු කරන ආකාරය නිසා ඇති වෙන ගැටලු ගුරුවරුන්ට තියෙනවා. එතකොට ඊළඟට ප්‍රධානම ගැටලුව තමයි සමාජයේ වෙනස් වීම, තාක්ෂණයේ වෙනස් වීම, මේ ඩිජිටල් තාක්ෂණය දරුවෝ ජීවිතයට එනවා. එතකොට මේකත් එක්ක ඒ තාක්ෂණය ඇතුලේ විශාල ලෝක දැනුමකට නිරාවරණ වෙන දරුවා එක කටයුතු කිරීම එක පැත්තකින්. ඒතොර ඒකෙදි ගුරුවරයා දන්නේ නැහැ. ගුරුවරයා මොකද ගුරුවරයාට තමයි අතිශය මගතන් මේ ටෙක්නොලොජිත් එක අප්ඩේට් වෙන්නේ නැති වෙනම කෙනා බවට පත්ලා තියෙන ගුරුවරයා. මොකද ඒ ගුරුවරයාට තියෙන යම්කිසි ඒ දරුවන්ට උගන්වනවා කියන එක ගැන අලුතෙන් නිර්මාණය කරන ගුරුවරයාගේ කාර්යභාරය අලුතෙන් කතා නොකර මිසක් පරණ ගුරුවරයෙක් ඉන්නේ. ඒතොර ඒ දරුවෝ තේරුම් ගන්න බෑ, දරුවත් එක්ක කනෙක්ට් වෙන්න බෑ. අන්නේ ගැටලුවට එක පැත්තකින් මුහුණ දෙනවා මේ නගරබද පාසල්වල ගත්තොත් එහෙම. හැබැයි ගම්බද පාසල්වල ගත්තොත් එහෙම දෙමව්පියන්ගේ මේ ගුරුවරුන්ට දෙමව්පියන්ගෙන් පහසුවක් සැලසෙන්නේ නැහැ මේ දරුවෝ ඉස්කෝලේ යවන්න. ඒගොල්ලෝ ඕන ඕන විදිහට තමයි. ඒතකොට මේ ගම්බද පාසල් ළමයි ෆෝන් එකක් ඒවල තියෙන අර නරකම කන්ටෙන්ට් නරකම දැනුමකට තමයි ඒ දරුවන් ගරවන්නේ වෙන්නේ. ඒතකොට ওই මිතුරුජාලවල තියෙන ඒ පටු අදහස් ඒව එඳගෙන ඉගෙන ගන්නවා කියලා කියන එකේ තියෙන අවශ්‍යතාවය නැති දෙමව්පියන්ටත් අවශ්‍ය නැහැ දරුවන්ටත් අවශ්‍ය නැති දරුවෝ ටිකක් එක්ක වැඩ කරන ගුරුවරු වෙනම ප්‍රශ්න ටිකකට මුහුණ දෙනවා. සාමාන්‍ය ග්‍රාමීය මට්ටමේ ඉන්න ගුරුවරුන්ට තියෙන ප්‍රශ්නම ඇත්තටම සමාජලාවට උදේ බස් එකේ යන්නේ නැකත් ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නයක්. එතකොට ඒක ඉගෙන ගන්න ඕනේ නැති දරුවෙකුට උගන්වන්න. ළමයන්ගේ දරුවෝ ඉගෙන ගන්නේ වඩකයි. ඉගෙනගෙන ලොකු අදාළතාවයක් නැති දෙමව්පියන්ගේ දරුවන්ට උගන්වන එකත් වෙනම ප්‍රශ්නයක්. ඊට පස්සේ අධික ලෙස තමන්ගේ දරුවව අධ්‍යාපනයට පුෂ් කරන දෙමව්පියොත් එක්ක වැඩ කරන එක තව වෙනම ප්‍රශ්නයක්. මේ වගේ විවිධ ප්‍රශ්න ගොඩකට ගුරුවරයා තනිව මුණ මං කියන්නේ තනිව මුණ දෙනවා. ඒකට සාමූහිකව පාසල් වශයෙන්වත් ඒ ප්‍රශ්න අඳුනගෙන ඒ ප්‍රශ්නවලට කොහොමද මේ ගුරුවරයව ලකලෑස්ති කරන්න කියලා කියන එක කරන්නේ නැහැ. ඒ වෙනුවට තනියෙන් නිකම් පොඩි ඒ කියන්නේ ප්‍රෙෂර් එකක් ලොකු පීඩනයක් ගුරුවරයා තනි තනි ඇවිල්ලා තියෙනවා. ඒතොර ඒක ඇතුලේ අසරණ වෙච්ච ගුරුවරයාගේ පීඩාව දරුවෝ පිටින් තොර ආර්ථික පීඩාව දරුව පිටින් යනවා, සමාජ පීඩාව දරුව පිටින් යනවා, ගෙදර අපි හිතමු සම්බන්ධතාවල පීඩාව දරුව පිටින් යනවා. එතකොට මෙහෙම ගුරුවරෙක් තමයි මේ අද අපි දකින්නේ. දකින්න ඔබතුමියගේ අත්දැකීම් අනුව ඔබතුමිය හම්බෙන්න ඕන තරම් ප්‍රශ්නත් එක්ක පිරිස එනවා. මේ විදිහට අසාධාරණයට ලක්වුණු දරුවෝ හෝ වේවා දෙමව්පියෝ වේවා ඒ සම්බන්ධයෙන් මොන හරි කතා කියලා තියෙනවද? මෙන්න මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ කියන එක අපි උදාහරණ විදිහට ගත්තොත් මම ඇත්තටම කැමති නැහැ පෞද්ගලිකව දේවල් කතා කරන්න මිනිසුන්ගේ කම්ප්ලේන්ට් සම්බන්ධව. මේ පොදු වෙන ගැටලුවක් තමයි බොහෝ දෙමව්පියන්ගෙන් අටෙන්ෂන් දෙන්නේ නැති දරුවෝ සම්බන්ධයෙන්. එහෙම නැත්නම් පන්ති ඇවිදින දරුවෝ සම්බන්ධයෙන්. ගුරුවරයාට ගරු නොකරන ගුරුවරයාට කියන දේ අහන්නේ නැතුව තමන්ට ඕන දේ කරන දරුවෝ සම්බන්ධයෙන් එන කම්ප්ලේන්ට්ස් ප්‍රමාණය වැඩි. ඒතර මේක ඇත්තටම ඉස්සර පාසල්වලදී මං හිතන්නේ අපි ඉස්කෝලේ යන කාලේ මතක් කරන්නකො හෂණි ඔය ළමයි හිටියානේ අපේ පන්තියේ මට මතකයි ඉගෙන ගන්න බැරිලගේ ළමයි කියලා කොන් වෙච්ච ළමයි ටිකක් හිටියා. ඒගොල්ලෝ පිටිපස්සේ පන්තියේ ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ගුරුවරු විශේෂයෙන් කොන් කරෙත් නැහැ.
විකරන්න බැරි ළමයි අතරලා වගේ එහෙම ගියා. එහෙම වුණා මිසක් අම්මලාට කම්ප්ලේන් කරලා ගෙන්නුවේ නැහැ. එනේ ළමයි හිටියා. ඒතකොට මම දැන් දැන් තේරෙනවා මේ වැඩ කරන්න බැරි ළමයින්ට වැඩ කරන්න බරුව නෙවෙයි. ඒ වෙල ළමයි ඉගෙන ගන්න විදිහට උගන්වන්නේ නැහැ කියලා කියන එක. ඒතකොට එදත් ඒ ප්‍රශ්නේ තිබුණා. නමුත් අද අම්මලාට ලොකු කම්ප්ලේන් එකක් එනවා. දරුව සම්බන්ධයෙන් මේ දරුවව හදලා එවන්න උගන්වන්න නම් මේ දරුවෝ නිසා මට අනිත් දරුවන්ට උගන්වන්න බෑ. එතකොට ඒක ප්‍රශ්නයක්. එතකොට පන්ති කාමරයේ එක පැත්තකින් ගුරුවරයෙක් පැත්තෙන් බැලුවොත් එම් පන්ති කාමරේ සමහර පාසල 60ක් ළමයි 60කට උගන්වන්න බෑ. ඇත්ත කතාව එක පුද්ගලයෙකුට ළමයි 60ක අවධානය තියාගන්න බෑ. මං කියනව 30ක් තමයි එක පුද්ගලයෙකුට වෙන්නම 30කට අවධානය දෙන්න පුළුවන්. අපේ ඔලේ බ්‍රේන් කැපැසිටි එක බැලුවොත් එම් ගුරුවරට කැපැසිටි එකක් තියෙනවා ඊට වඩා වැඩ ගන්න බෑ. දැන් 60කට 60ක් ඉන්න පන්ති අවධානය යොමු කරන්න තියෙන එක අමාරුයි තමයි. එතකොට ඒක ඒතර ආයතනික විසඳෙන්න ඕන ප්‍රශ්නයනේ. ගුරුවරයා තනිය මුහුණ දෙන්න ඕන ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි දෙමෝපියන්ගේ ප්‍රශ්නේ පැත්තෙන් ඒගොල්ලන්ට ලොකු පීඩාවක්. මොකද මේ ළමයාව හදලෙවන්න කියන්නේ. එතකොට මේ ප්‍රශ්නේ දෙමෝපියෝ ගුරුවරු පාසල තුංගොල්ල එකතු වෙලා නේ මේක විසඳ ගන්න වෙන්නේ. එතකොට එක පැත්තකින් දෙමෝපියා හදන විදිහත් වැරදි ඇති. හැබැයි දරුවා අධ්‍යාපනය ලැබෙන ආකාරයේ වෙනස්කම නිසා ඒ දරුවා යම්කිසි වෙනස්කමක් පාසලේ දක්වනවා නම් ඒ ළමයා කොන් වීමේ ගතියක් තියෙනවා. ඒතර ඒ ළමයා පනිෂ් කරනවා. අර තියෙන නෝටි කෝනර්ස් කියලා තියෙනවා. දැන් මොන්ඩිසෝරි වල ඉඳන් ඒවා ලොකු විදිහට ළමයින්ව කොන් වෙන වැඩ. එයාව පුංචි කාලේ ඉඳන්ම තමන්ට තමන් ගැන කියන්නේ තමන්ගේ තමන්ට අවතක්සේරුවක් ඇති වෙන විදිහෙම වැඩ. එතකොට එවැනි තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. ඒක මං හිතන්නේ ගුරුරුන්ගේ පැත්තෙන් ගුරුරුන්ට කතාවක් තියෙනවා. ඒ වගේම දෙමව්පියන්ගේ පැත්තෙන් දෙමව්පියන්ට කතාවක් තියෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නේ දරුවෝ. දරුවෝ කියලා කියන්නේ කවුද? අපේ රට අනාගතය. ඒතර අපේ රට මේ තරම් නරක තැනක් හැටියට අපි විඳිනවා නම් අපි දුක් විඳිනවා නම් එතකොට අපි විසින් හදන අනාගත දරුවාටයි අපි මේ වග කියන්නේ. එතකොට අපි දෙපැත්තටගේ දෙමව්පියන්ට මේ පැත්තට බෝලේ පාස් කරන්නේ දෙමව්පිය ගරුවරුන්ට බෝලේ පාස් කරන්නේ නැතු දෙගොල්ලෝ එකතු වෙලා කොහොමද මේ ළමයාගේ ප්‍රශ්නේ විසඳන්නේ කියන එක තමයි වඩා වැදගත්. අපේ කාලේ නම් තිබුණා මේ දැන් මේ වෙනකොට නම් තියනවාද කියලා මම හරියටම දැනුවත් නැහැ. ටෙස්ට් එකක් තියලා ළමයින් බෙදනවා. හොඳටම ඉගෙන ගන්න ළමයි ටිකක පන්තියක ටිකක් මැද කට්ටියක පන්තියක ඉංග්‍රීසි මීඩියම් කට්ටියක පන්තියක බැරිම කට්ටියක පන්තියකද දැන් හැමෝටම කියනවා වැඩ බැරි පන්තිය අපි හිතමු D කියලා උදාහරණයක් විදියට ඔන්න හා පහ D එකේ ඉන්නේ වැඩ බැරි ළමයි ටික. මේ ක්‍රමය ඇත්තටම සාර්ථක වෙන්නත් පුළුවන් සමහර එක මට්ටමක තියෙන ද මම ඒ ගැන දැනුවත් නැහැ. ඔබතුමින් දන්නේ ඒක කොච්චර ඉෆෙක්ටිව්ද ප්‍රතිඵලදායකයි. මෙහෙමයි අපි දවක ඉතාම ඉහළ IQ කැපැසිටි එකක් තියෙන ළමයි ඉන්නවා. ඉතාම ඉහළ විදිහට ඒගොල්ලන්ගේ වේගෙන් වේගෙන් අල්ල ගන්නවා. ඒතකොට ඒගොල්ලන්ට යම් කම්පිටිෂන් එකක් හම්බෙන එක හොඳයි. ඒතකොට ඒගොල්ලන්ගේ වර්ධනයට එන්න. හැබැයි හැබැයි අපි උගන්නනවා මේ විෂයන් ඉගන්නනවා විතර නෙවෙයි මම හැමදාම කියනවා වගේ සමාජයක ඉන්න ඉගෙන ගන්න ඕනේ, විෂමතාවයේ දරන්න ඉගෙන ගන්න ඕනේ, විවිධත්වයේ දරන්න ඉගෙන ගන්න ඕනේ දරුවෝ. හැබැයි ඒක ඉගෙන ගන්න නැහැ එතකොට. බුද්ධිය වර්ධනය වෙයි. යාගේ යාට යමක් ඉගෙන ගැනීමේ තියෙන හැකියාව වර්ධනය. හැබැයි ජීවත් වීමේ හැකියාව වර්ධනය වෙන්නේ නැහැ. ඒ පන්තියේ ඉන්න ගුරුවරයාටත් ඒ හා සමාන පීඩාවක් එනවනේ. ඒ ළමයි ටික ගෙනියන්න එපා අර පන්තිය ගන්න. ඒ උ එතකොට ගුරුවරයාගේ පැත්තෙනුත් අනිවාර්යයෙන්ම එතන ඒක
හරි අමාරුවක්. ඉතින් මං හිතන්නේ අපිට අපි අර වරද්ද ගන්න තැන තමයි ගුරුවරයාගේ කාර්යභාරය අපි හිතන හැමසෙම ලකුණු වරන් දෙන එක කියන්නේ. ඒක නෙවෙයි. හොඳ දරුවෙක් ගැඹුරින් හිතන්න පුළුවන්. ඉගෙන ගන්න දන්න දරුවෙක් ජීවිතේ හොයාගෙන යන යම්කිසි දැනුමක් හොයාගෙන යන දන්න දරුවෙක් තමයි හදන්නේ. එහෙම නැතුව මේ දිවයිනේ ප්‍රථමයා මගෙන් කියන දරුවෙක් නෙමෙයි හදන්න ඕනේ අපිට. ඉතින් ඒක මාකටින් නේ. ඒක එයා ඒක තමයි අපි හිතන්නේ හැමදෙස්සෙම අර ආර්ථික ඒ කියන්නේ අපිටමකෝ පාසල සල්ලි හොයන ආයතනය විතරක් බවට පත් වෙනවා. එතකොට ඒකේ මෙෂර්මන්ට් එක මොකද්ද කී දෙනේ පාස් වුණාද? මෙෂර්ස් අපි හදාගන්නේ මොකද කී දෙනේ පාස් වුණාද කියන. එතකොට ඒකට තමයි අර තියෙන ටාගට් යන්නේ. එතකොට මේකේ කවුද වික්ටිම්? මේකේ පීඩිකය පීඩණයට පත් වෙනා කවුද දරුවා? එතකොට අපේ ආසාවල අපේ ආර්ථිකය හදාගන්න අපි පාවිච්චි කරන්නේ කවද? දරුවා. මේ වගේ ඇත්තටම හරි පැටලෙලි ප්‍රශ්නයක් මේ ගුරුවරු කතා කරන්න ගියාම හරිම මේක පැටලෙලි සහිතයි. මේක හරියට තේරුම් ගත්තොත් මම හිතන ආයතන හැටියට පාසල හැටියට පාසලට මේකට මුහුණ දෙන්න පුළුවන් හොඳට. මම හිතන්නේ තනි තනි ගුරුවරු මුහුණ දෙන්නට වඩා ලේසියෙන් පාසලට. පාසලට මේ එන දරුවන්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ගුරුවරු මෙන්න මේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. දෙමව්පියෝ මේ විදිහට ඇඟිලි ගහනවා. එහෙනම් මොකද්ද අපි පාසල හැටියට කොහොමද සාමූහිකව එකතු වෙලා මේකට මුහුණ දෙන්න ගන්න ක්‍රියාමාර්ග මොනවද? අන්න ඒ විදිහට තමයි මේව විසඳන්න ඕනේ. හොඳයි. දැන් අපි පන්තිවලදී වැඩිපුර කතා කරන්නේ පුංචි පන්තියක ඉන්නකොට ඒ ගුරුවරයා සම්බන්ධයෙන් හරියට හිතනවා. දෙමව්පියොත් හිතනවා, ඉස්කෝලේත් හිතනවා, අධ්‍යාපන අමාත්‍යංශයත් කතා කරනවා පොඩි පන්තිවලට එන්න ඕනේ මෙන්න මේ වගේ ගුරුවරු කියලා. ඇත්තටම පන්ති වශයෙන් ගත්තට පස්සේ එක එක ග්‍රේඩ්ස් වලට ගුරුවරු එක එක විදිහ වෙන්න ඕනේද? ඇත්තටම පුංචි දරුවගේ දරුවට උගන්වන ගුරුවරයාට ලොකු දැනුමක් තියෙන්න ඕනේ. ඒක අපිට නම් විෂයානුබද්ධ දැනුම වැඩි වෙන්න ඕනේ ලොකු දරුවට. හැබැයි දරුවගේ මොළේ වර්ධනය ගැන, දරුවෙගේ චර්යාවක් පෞරුෂයක් හැදීම සම්බන්ධයෙන් දරුවෙක් ඉගෙන ගන්නේ කොහොමද කියන වැඩි පළල් දැනුමක්. ඒ කියන්නේ ඉතාම බුද්ධිමත්ම ගුරුවරු ටික මට අනුව උගන්වන්න ඕනේ පුංචි පන්තිවලට. මොන්ටිසෝරි එක, ඊට පස්සේ ෆස්ට් ග්‍රේඩ් එක. හැමදාම කියනවා දරුවෙක් හදන්න නම් දෙමව්පිය, ෆස්ට් ග්‍රේඩ් ටීචර්, මේ මොන්ටිසෝරි ටීචර් මේ තුන්දෙනාගේ එකතුවක්. එතකොට අවුරුදු 6 වෙනකොට එයාගේ දරුවගේ දිශානතිය හැදිලා ඉවරයි. එතකොට ඒ දරුවා හදන්න, එතකොට ඒකට හැකිය කැපැසිටි එක තියෙන ගුරුවරු ඕනේ ප්‍රයිමරි ක්ලාසස් වලට ගන්න. හැබැයි ඒකේ අනිත් පැත්ත තමයි එන්නේ. බොහෝ විට ටිකක් ලේ තේරිච්ච කට්ටියක්. ඒක මම මං කියන්නේ ඒක විවේචන අපි ඒක වෙනම කතා කරන්න පුළුවන් කාරණා. ටිකක් කරතේ වෙන රස්සාවලට යන්න බැරුව තේරුණු කට්ටියක් තමයි බොහෝ විට ප්‍රයිමරි ක්ලාසස් වල තේරෙන වගේ ගතියක් තියෙනවා. නමුත් ස්පිරිට් වෙන රටවල ද ෆින්ලන්ඩ් වල එහෙම නම් ස්පිරිට් එක තමයි. හොඳම ස්පිරිට් එක තමයි පොඩි ළමයට උගන්වන්න දාන්නේ. මොකද ඒ ඒ ඒ කාලේ පදනමාරිට දැම්මොත් මේ වගේ පස්සෙන් යන්න ඕනේ ළමයට උගන්වන්න. එතකොට ඒක ළමයි ඉගෙනගෙන යනවා. එතකොට බැහුවම එතකොට තරුණ ගුරුවරුත් එක්ක මේ තරුණ දරුවොත් එක්ක වැඩ කරන ගුරුවරුන්ට වෙන දැනුමක් අවශ්‍යයි. ඒ තරුණ කාලේ දරුවෙක්ගේ කොහොමද පෞරුෂය වර්ධනය වෙන්නේ? එයාගේ චර්යාව කොහොමද? එයාගේ අවශ්‍යතා මොනවද? එයාගේ ශාරීරිය කොහොමද වෙනස් වෙන්නේ? මේව දන්න ගුරුවරයෙක් වෙන්න ඕනේ තරුණ දරුවා. ඒ හැඟීමත් හේරුම් ගන්න පුළුවන්. එතකොට මැද වයසල ඉන්න ඒ දරුවගේ වර්ධනයට අවශ්‍ය ඒ දැනුම ලබා දෙන්න පුළුවන්. ඒ චර්යා ඒ දරුවට ඒ මැදිහත් වීම හරි මැදිහත් වීම කරන ට්‍රේනින් එකක් ඒ ගුරුවරුන්ට තියෙනවා. මේ වගේ විවිධ වයස්වල වැඩ කරන අතර මේ විශ්වවිද්‍යාලට ගියාම අතර ඒත් ගුරුවරුනේ. ඒ ගුරුවරු කොහොමද වැඩ කරන්න ඕනේ? අතර මේ වෙනස්කම් තියෙනවා. කොහොමද වැඩ කරන්න ඕනේ කියන ඒවා විශේෂ ස්කිල්ස්, දක්ෂතා, කුසලතා ඒගොල්ලන්ට ලබා දිය යුතුයි අනිවාර්යයෙන්. දැන් මේ කොහෙන් ගියත් අන්තිමට බලපම අපි හැමෝම මිනිස්සුනේ. දැන් ඔතනත් අභ්‍යන්තර ගැටලුවක් තියෙනවා. පාසලට අලුත් ටීචර්ස්ලා ආවම මෙයාලා මේ කෙල්ල බලන්න, මේ එන විදිය බලන්න, මේ අඳින පළඳින විදිය. ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගන් සමහරවිට හම්බෙන්නේ හොඳ කමෙන්ට් එකක් නෙවෙයි. ඒ ගුරුවරු අගය කිරීමක් නෙමෙයි. මේ ඝට්ටනයක් ඇති වෙන තැනකදී කොහොමද ඇත්තටම රියැක්ට් කරන්න ඕනේ? අපි ඝට්ටනය ඇති වෙන්නේ කොහොමද කියන එක කතා කරලා වැඩක් නැහැනේ. ඇත්තටම මෙහෙම ගුරුවරු තරුණ ගුරුවරුන්ටත් උපදෙසක් දෙන්න පුළුවන් නම් ඔබතුමියට, ඒ වැඩිහිටි ගුරුවරුන්ටත් උපදෙසක් දෙන්න පුළුවන් නම් මොකද දෙන්නේ? ඇතරම මෙහෙමයි. ඔතන තියෙන්නේ අපිට හරිගස්සන්න යම් අලුත් අදහස් මතවාද දෙන එකේ ප්‍රශ්නයක් නැහැ. අලුත් ගුරුවරු පරණ ගුරුවරුන්ට එහෙම කරන්න පුළුවන්. ඒගොල්ලන් පරණ තමයි. හැබැයි අපි කුහකකමට කියන කතා හොඳ නැහැ.
අපි තරහට කියන කතා හොඳ නෑ. ඒ ඒගොල්ලෝ තරුණ ගුරුවරු ඒගොල්ලන්ගේ ලස්සන දැක්කහම අපිට එන ඊර්ෂ්‍යාවට කියන කතා හොඳ නෑ. හැබැයි ගුරුවරෙක් වුණහම අපි දැනගන්න ඕනේ අපි දිහා බලාගෙන ඉන්නෝ දරුවෝ. අපි කරන වැඩ අඳින විදිහ විතරක් නෙවෙයි. අපි හැසිරෙන විදිය, අපි ගනුදෙනු කරන විදිය, ඒ සියලු දේ දරුවෝ බලාගෙන ඉන්නවා. ඒතොර අපි ගුරු කොට යන කට්ටිය. समाज माध्य गिया मनोविद्यान कथा भाग लघुटम गिया පන්ති බාර ටීචර් පාසලේ තමන්ගේ කෙන තරුණ ගුරුවරියෙක් ගැන දාලා තිබෙන තමන්ගේ බෝයෆ්‍රෙන්ඩ් එක ඩෙනිම් එකකුත් ඇඳගෙන ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන ඇය පාරේ යනවා කියලා. මේකට ගුරුවරුන්ගේ පාර්ශවෙන් දාලා තිබෙති අපි ගුරුවරු වුණාට අපිත් මිනිස්සුනේ කියලා. අම්මා කෙනෙක් විදිහට දාලා තිබ්බ මගේ දරුවා දැන් අර ටීචර්ව දකින්නේ මේ විදිය කියලා. මේ ගැටේ නේද මම පොඩ්ඩක් අහගන්න කැමතියි. නෑ ඇත්තටම අපි පොළවේ පය ගහලා ඉන්න ඕනේ. ළමයා දැනගන්න ඕනේ මේ අපි දෙගොල්ලක් එකතු වෙලා මේ ගෑනු පිරිමි සම්බන්ධතාවක් එකතු වෙලා තමයි දරුවෝ එළියට ඉන්නේ. ආදරය ගැන දරුවෝ දැනගන්න ආදරය දැනගන්න එක නරකක් නෙවෙයි. මිනිස්සු ආදරය ඇතුළේ තියෙන ගෞරවය අපි එකිනෙකාට වග කියා ගන්නවා කියලා කියන එක. ඒව දැනගන්න එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ දරුවෝ. දරුවන්ට හංගන්න අවශ්‍ය නැහැ ඒ දේවල්. හැබැයි ඒව කරන්නේ කොහොමද කියලා කියන එකේ කාරණයක් තියෙනවා. ආදරය කරන්නේ කොයිතරම් ගෞරවණීය විදිහටද? එතකොට අපි අපි ප්‍රසිද්ධිය හැසිරෙන්නේ කොයි විදිහටද? අන්න ඒවා සම්බන්ධයෙන් යම් ගැටලු තියෙන්න පුළුවන්. එහෙම ඇරෙන්න මේ දේවල් දැක කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. මගෙට අන්නේ පටු විදියට හිතන චින්තනය තමයි අපේ රටේ දුප්පත්කම. මම හැමදාම කියන අපේ රට ආර්ථික වනමේ දුප්පත්. අපේ රට ආර්ථිකයේ ගොඩ නගන්න නම් මිනිස්සුන්ගේ මේ දුප්පත් විදියට හිතන එක වෙනස් කරන්න. මිනිස්සු හරි දුප්පත්. මිනිස්සු හරි බයයි. ඒතර මිනිස්සු නම් අපි බය වුණාම කොහොමද වෙන්නේ? බයවීම කියලා කියන්නේ අපි සත්තු වගේ තමයි හැසිරෙන්නේ. බය වෙච්ච මොලේකට මනුස්ස මොලේෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ. මනුස්සයෝ වගේ දේවල් දකින්න බෑ, දේවල් විසඳන්න බෑ. නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් නැති වෙනවා. ගුරුරු මිනිස්සු ගුරුරු ආදරය කරන්න ඕනේ. ගුරුරු ආදරය කරන්න නැති අය වගේ ඉන්න බෑ. මොකද මනුස්ස ගුරුවරෙක් නෙමෙයි දරුවන්ට උගන්වන්නේ. ඒව දැක්ක කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ අසාධාරණ ලෙස ගුරුවරෙක් වැඩ කරනවා නම්, ඒ කියන්නේ තමන්ගේ චිත්ත වේග පාලනය කරගන්න දන්නේ නැතුව විකාරයක් වගේ කෑ ගහනවා නම් බනිනවා නම් ඔන්න ඕක ප්‍රශ්නය. එහෙම හැරෙන්න මිනිස්සු හැටියට ගුරුවරු හැසිරෙන එක ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්නවල ඉන්න ගුරුවරු ඉන්න පුළුවන්. හැබැයි මම දරුවන්ට මේට වැඩිය ආදරෙන් සලකන්න ඕනේ, හැදෙන්න ඕනේ කියලා හිතන ගුරුවරුත් ඉන්න පුළුවන්. ගුරුවරුව වේවා හැදෙන්න ඕනේ වෙලාවක් ඉන්න පුළුවන්. ඕනම කෙනෙක් අතේ වැඩ සිද්ධ වෙනවා. ඒ නිසා වැඩසටහන අවසන් කරන්න කලින් ඔබතුමීගෙන් මම විමසනවා. මානසික පීඩාවක ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ආර්ථික ප්‍රශ්නවල ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්, ඇයි ගුරුවරියක් වෙන්න පුළුවන්, ගුරුවරයෙක් වෙන්න පුළුවන්. ඔවුන්ට හැදෙන්න නම් මොනවද කරන්න ඕනේ කියලා අපි සරලව කියමු. මොකද ඉතිරි කරලා ඔබතුමීගේ සම්මන්ත්‍රණයටත් විස්තර. මෙහෙමයි මං හරීම ආදරෙන් යෝජනා කරන ගුරුන්ට මෙන්න මෙහෙම කතාවක්. අපි හිතමු ඔබගේ ගෙදර ඔබගේ සම්පුර්ෂයත් එක්ක ගෙදර තියෙන වාතාවරණය අසතුටුදායකයි. ඔබ සතුටෙන් නෙවෙයි ඉන්නේ පීඩාවක. ඒතර ඔබගේ ආර්ථිකයේ ප්‍රශ්න. ඒතර ඔබ සතුටෙන් නෙවෙයි ඉන්නේ. ඒතර ඔබ ඒ අසතුට අරගෙන දරුවෝ ඉස්සරහට ගියාම දරුවන් ඔබට පේන්නේ නැහැ. දරුවෝ වදයක් වගේ දැනෙන්නේ. එතකොට එතනත් අසතුටුදායකයි. හැබැයි ඔබට මේ සුන්දර දරුවෝ ටිකත් එක්ක හරියට සම්බන්ධයක් ගොඩනගලා ඒ දරුවොත් එක්ක කනෙක්ට් වෙලා ඒ වෙලාව ඔබ ගෙවන යම් කිසි කුඩා දරුවෝ නම් විනාඩි 45 වෙන්න පුළුවන්. අපි දවසක් ගෙවනවන විවිධ දරුවොත් එක්ක ඒ පැය ගන්න ඒ දරුවොත් එක්ක ලස්සන සම්බන්ධයක් ගොඩනගලා ඔවුන් දෙහා දැකලා ඔවුන් වෙනස් වෙන හැටි දැකලා ඒකෙන් ඔබට සතුටු වෙන්න පුළුවන් නම් කොච්චර හොඳද? ඒතර ඔබට නැති ආර්ථිකය ගැන ඔබට නැති අසතුටුදායක ජීවිතය ගැන හිතන්නේ නැතුව ඔබට ඉන්න මේ දරුවෝ ටික මේ විවිධ දරුවෝ විවිධ දක්ෂතා තියෙන දරුවෝ විවිධ විදියට දඟලන විවිධ විදියට හිතන දරුවෝ ටිකත් එක්ක එකතු වෙලා ඔබට සතුට හොයාගන්න බැරිද? අන්න ඒක තමයි මම ඔබට යෝජනා කරන්නේ සතුට හොයාගන්න මාර්ගයක් හැටියට. හොඳයි. ඇත්තටම ගුරුවරුන්ට ප්‍රශ්න තියෙනට පුළුවන් මේ වෙලාවේ අපි මතක් කරනවා. ඒ නිසාම ඔබ වෙනුවෙන් e-learning.lk සම්මන්ත්‍රණයක් ලෑස්ති කරලා තිනවා. විශේෂත්වය වෙන්නේ මේක පැවැත්වෙන්නේ නොමිලේ. ඔබට කිසිම මුදලක් වැය වෙන්නේ නැහැ. මතක් කරන්නම් ඒ ගැන අපි මේක තියෙන දවස් තමයි මේ 27 වෙනිදා. ඒ කියන්නේ අනිද්දා දවසේදී තමයි තියෙන්නේ.
වැඩසටහන මෙහෙයවන්නේ අපේ සුපුරුදු මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරාරච්චි මහත්මිය. ගුරුවරුන් සඳහා පැවැත්වෙන්නේ ඔබට බොහොම ලේසි මේ වෙලාව වෙන් කරගන්න. මොකද රාත්‍රී කාලයේ තියෙන්නේ රාත්‍රී 8ට තමයි තියෙන්නේ වැඩි විස්තර සඳහා කතා කරන්න 07 56 700 700 07 56 700 කියන දුරකථන අංකයට වැඩි විස්තර දැනගන්න ඕන ඩිස්ක්‍රිප්ෂන් එකට යන්න. එතනට ගිහිල්ලා රෙජිස්ටර් වෙන්නත් පුළුවන්. ගුරුවරු කියන්නේ අමුතු ජීවි කොට්ටාශයක් නෙමෙයි. ඔවුන්ට ප්‍රශ්න තියෙනවා. ඔවුන් අපිත් එක්කම ජීවත් වෙන අය. හැබැයි රටේ අනාගතය ගොඩනගන්නේ වැඩි හරියක් ඔවුන්ට බරක් තියෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මතක් කරනවා ගුරුවරු විදිහට ඔබට තියෙන ප්‍රශ්න යොමු කරන්නත් පුළුවන් මේ වැඩසටහන එක්ක මේ සම්මන්ත්‍රණය එක්කතු වෙන්න. මේ 27 වෙනි දේ මතක් කිරීමත් එක්ක අදට අපි ඔබෙන් සමු ගන්නවා. එහෙනම් ගිහින් එන ලබන සතියේ ලස්සන කතාවක් එක්ක අපි මුණ ගැසෙමු. ඔබට සුබ සතියක්.